සම්මා සම්බුදු සරණහි සදැඇැති සුපින්වත්වොපසමට සදම්මසනුක බැත්තිෙන් අදත් බෝත්ධ ඇරූ පවාහිනිය සමකින් ඒකාත්මික වන සදැඇතිය බොළවි බෞදධ ඇරූ පවාහිණිය මේ පැහතය විකාශය කරන දායකත්ව සතර් මානුශස්සනාපයි අපේ මෙලිසින් නාරම්ම කරන්නේ ිුතු මෝදශනා වෙනුවෙන් අප කළ ගෞරෝනිී ආරාතනය පිළිගෙන බෞද්ධයහර පහිනී පටිකත කිරීම් මැදිරි පරිශ්‍රේ වෙත වැඩම කරන්නටේ තුන නොගේකොටගංගොඩවිල පන්න උධයාරාමය ගාල්ල උනමටන පිල්ලකොට පුරාණ චෛතර් ලංකාර මහාවිහාරය යන ඔබේ ම. මහා විහාරාතී පති කොළව විශෂි විද්‍යාලි කතිිකාච්චාර්ය ආචාර්ය පෝජනීය මඩිහේසුකද සිරි ගෞරෝනිීස්වමින් වහන්සේ අපි හැම දෙනාම දොහොත් මුදුනත්මැද සාතුනාත නැන්බමින් දම්ස බමණ්ඩ පේවෙත පිළිකනිමමු. සාතුසාතුසාතු. අත බේවතුන් මෝදේශ්නා වෙනුවෙන් සදහැති දායකත් වෙල්ල පාතිනවා, න් ගහන කොරතුට පදංචි බිඒ සුමවති මාහත්මය ඇතුළු එ පවුලේ සැදහැතේ පින්වත් පිරිසවිසින්. සමන්තා චකවාලේ සුුවත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සගමොක්ක දං. धम्मस्सवेन कालू अयँ भदंता धम्मस्सवेन कालू अय भदंता धम्मस्सवेन कालू अय भदंता नमो भगवत तो अरहतो सम्मा से නමුතස්සභගෙවතු වරහතු සම්වා සම්බුද්දස්සේ නමු තස්සභගෙවතු වරහතු සම්මාත් සම්බුද්ධස්සේ. දසයිමානි භික්කවේ සංයෝජනානි කතමානි දස පංචෝ රම්වාග්‍යයානි සංයෝජනානි, පංචෝද්දම්භාගයානි සංයෝජනානි කතමානි පංචෝරම්භාග්‍යයානි සංයෝජනානි සක්කායදි්ටි විචිගිච්චා සීලබ්බද පරාමාසෝකාමරගෝ පටිගෝති සැදෙහබර වාසනාාවන්ත පින්වත්නි. අදත් අපේ පින්නතුන්, බෞද්ධයා රූපවාහිනියට මේ පැමුණුණේ, ලෝතුරා බුදුපියාණන් වහන්සේ ලෝක සත්වයාවෙත පතලමහා කරුණාවෙන්. දේශනාකොට වදාළ නෛර්යානික සී සත් ධර්මෙන්. කොට සක්ශ්‍රවණය කරලා තමන්ගේ හදවතේ ඇතිවෙෙන ලෝබදේ සමූහ මදමාන මක්ක පලාස ඉස්සා මච්චරිය ගුකුච්ච දීනමිද විචිකිිච්චාදී ක්ලේෂධර්මයන්. යට පත්කරගෙන හදවත පිරිසුදු ප්‍රසන්න ප්‍රවිත්‍රය එකක් බෝට පච්කරගෙන පවිතරූ හදවතය ඇතිවන්නාාව ශ්‍රද්ධහාදී කුසලධර්මයන්ගේ දියුණුව තුළින් කුස්සල චිත්ත ඒකක්ගතා සමාධි කුසල් සිතකට එඟගවීමෙන් ඇතිවන්නා වූ චිත්ත සමාධියත් ඒ චිත්ත සමාධී උපයෝගී කර ගැනිමින් ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් දකින යතාභූත ඥානදස්සනයක් ඇතිකර ගැනීමටයි. නිතර බනාහන මේ පින්නතුන්ට අමුතුුවෙන් ධර්මාවා දෙයක් දී යුතුයි කියලා මම අදහස් කරන්න. මංහිතනවා මේ අත්ත බුද්ධ ගෞරවය, ධර්ම ගෞරවය සංගගෞරවය ඇතිකරගෙන. ඉතාම ඕනකමින් මේ ධර්මදේශනාව ශ්‍රවණය කරයි කියලා. පින්වත්නි මේ ධර්ම මාතෘකාවට තෝරගෙන තිබෙන්නේ. අංගුත්තර නිකායේ දසග නිපාතය සඳහන් වන දස්ස සංයෝජන පිළිබඳවයි. සංයෝජන කියන වචනය තේරුම පින්නතුනි සංපූර්ුව යුන්ජ ධාතුවෙන් හැදෙන්නේ සංයෝජීති කියන්නේ බැඳීම ඇති කරයි එකට එක්කරයි කියනකයි. සංයෝජනතීති සංයෝජනා කියලා අට්ටකතාව අපිට කියල දෙන. මනෝරථ පූරණී අටුවාවෙ පෙන්න්නාදීන තියෙන්න මොකක්ද සංයෝජය කියන්නේ මොකද එකට එකතු කිරීමයි. එදකොට මේ සංයෝජන පින්නතුනිී ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා පංචෝරම්භාගිය සංයෝජන පංචුද්ධම් භාගිය සංයෝජන කියලා. ඕරම් භාගියසාහ උද්ධම් භාගිය කියල මේ ඇත්වහල තියෙනවා. ඕරං කියන්නමුකද මෙන් අපිට අටුුවාව කියර දෙෙනවා. ඕරං වුච්චති කාමදාාතු තත්ත උප්පත්තිං නිප්පා දෙන්තෝ ඕරම්භාගයානි. ඕරං කියන්න කාමධාතුවයි. එහි උපපත්තිය ඇතිකර නිසා ඕරම් භාගිය කියල කියනවා. උද්දම් භාගිය කියන්නමොකක්ද. උද්ධං මුච්චති රූපධාතු තත්ත උප්පත්තිං නිප්පා දෙෙන්තෝ උද්දම් භාගයානි අන්න උද්ධන් කියනව රූප ධාතුවට එහි උප්පත්තිය ඇති කර නිසා පින්නතුන ය උද්ධහම් භාගිය සංයෝජන කියල කියනවා. එතකොට ඕරම් භාගිය සංයෝජන පහයි කාමරාග! ව්‍යාපාද වගේම සීලබ්බත පරාමාස වගේම පින්නතුනි සක්කා දිට්ටි විචිකිච්චා සීලබ්බත පරාමාස කාමරාග පටිග කියලා පෙන්න්න දීල තියෙනවා. පලවෙෙනක තමයි සක්කා ඉදිට්ටිය පින්නතුනි. සක්කා දිට්ටිය කියන්නමොකක්ද. සක්කාය කියන එක පිළිබඳව සඳහන් වෙන ලස්සනම සූත්‍රයේ තමයි චුල්ල වේදල්ල සූත්‍රයේ. විසාක කියන උපාසකතුමා ගිහිල්ලා පින්නතුනි දම්ම දින්නා රහත් භික්ෂණියගෙන් අහනවා සක්කාය කියන්නේ මොකද්ද කියලා. සක්කායෝති සක්කායෝති අයියේ උච්චති කිිත්තාවතානුකෝ අයියේ සක්කායෝ උත්තා භගවතාති. මොකද්ද මේ භාග්ගතුන් වහන්සේ සක්කාය කියලා දේශනා කොට වදාලි. එහිදී දම්ම දින්නා රහත් භ්‍යික්ෂණය දේශනා කරනවා. ංචසකෝ සෝ විසාග සක්කායෝ උත්තා භගවතාද සයතිීදං ගරපූපාදා නක්කන්දෝ. වේදනපාදා නක්කන්දෝ සඥපාදා නක්කන්දෝ සංකාරූපාදා නක්කන්දෝ විඤ්ඥානූපාදා නක්කන්දෝ. ම මේ පුච්චන් තාවසෝ විසාග සක්කායෝ උත්තා භගවතාදි. සක්කාය සමුදයෝ සක්කාය සමුදයෝති ච්චතිි ිත්තාවතානකෝ. අයියේ සක්කාය සමුන්දයෝ ත්තා භගවතාදි. ඕම කියෙඉතා විශාල් විස්තරයක් පින්නතුන. සක්කාය සක්කා එකයන්න මොකක්ද කියලාහන ප්‍රශ්නයට දම්ම දින්නාරහත් භික්ෂණිය දුන්න උත්තරේ තමයි සක්කායකයන්න මේ පංච උපාදාන ස්කන්දයයි. එගැන්න රූපය වේදනාව සඥ්ඥාව සංකාර විඤ්ඥාන කියන මේවා පින්ඳතුනී මමය මාගේ කියල උපාධානයෙන් දැඩිව ගැනීමෙන් මේ සක්කායදිට්ටිය ඇති වෙන බව එතුමිය ඉතාම පැහැදිලිව දේශනා කොට වදාලා. ඒ කියන්නේ ආත්මීය ලක්ෂණයෙන් ගන්නවායි කියන එකයි පැදලිනේ මේ ඇතු කාටහර හිතන්න පුළුවන් ද ඇත්තටම මොකද ආත්මය කියන්නේ.ම ඇත්තට ආත්මයක් තියෙනවාද ඕ කවර අරි හුවත් ආත්මය කියන්නේ කියලා මොකදම ඇත දෙන උත්තරරි. මැත්ත ආත්මය පිළි ගන්නවද නැත්ද පිළිගන්නවා පිළිගන්නවා ආත්මය පිළි ගන්නවා ? දධ ආත්මය පිගන්නව අනිච්ච ක් අනත්තද අත්ද අපිට තියෙන්නේ අනිච්ච දුක්ක අනත්ම අනාත්ම ැන ආත්මයක් තියෙන ෑකිනෙක දැකිනකද ආත්මයක් නෑකනේ දැ පන්සිල් සමාදන් වෙලා නේ තින්නේ ඔව ඉති නිසා හොඳට හිතල උත්තර දෙන්න ඕන ආත්මයක් නෑ කියනෙක දැන්තට ආත්මය පිළිගන්න කට්ටි ආත්මයක් නෑක ෝබට පොදවෙන්නේ එතනොම් පන්සිිල් කැටනවා නේද තිය නිසා හොතට කල්පනා කරල උත්තර දෙන්න ඕන. තැන් ආත්මය කියන එක පින්නතුන හ ගදිනාට. කොච්චර කියල දුන්නත් තරි අමාරවි තේරුම් අරගන්න. තෙර. අපි දැ කොච්චර ආත්මය පිළිගන්න නෑක වුවත් බෞද්ධවස්සෙන් අනිච්ච දුක් අනත්ත කිය අපි කිව්වට අප ආත්ම ගෞරවය පිළිගන්න ඕනේ. එතට ආත්මයක් නැත්තං ආත්මයට ගෞරවයක් තියන කිය තියෙන ඔද කියන ප්‍රශ්නය හගෝ දෙනා අහන්න පුළුවන්. නිසා මේකයි තාම් හොඳට තේරුම් ගන්න ඕන තැනක් තේරුණද නිකං ආවට ගියාට උත්තර දීලක තේරුම් ගන්න බැෑ ආත්මීය ලක්ෂණය කනෙ හරි කල්පනාවෙන් තේරුම් ගන්න ඕන. ඒ නිසා පෙළ දහම නැත්තන් ත්‍රිපිට කියෝගෙන යනකොට සූත්‍රවල මේ අත්ත කියන පදේට ප්‍රධාන පද හතරක් දීල තියෙනවා. යමක් අත්තවෙන්න නම් කරුණු හතරකින් යුක්තයි. මොකත් දේකරුණු අතර නිත්චයි දයි. අවිපරිනාමී සස්සතයි. නිත්‍ය කියෙනකමැත් න්න තෙරන ඕනේ. යමක් නිත්‍යනං අන්නේ ආත්මයි. දුව දුව කියන්නේ ස්තිරයි කියන එක. අල්පප්‍රාණ ද න්න නේ මහ ප්‍රාණදුව යන්න. ල්ප්‍රාණ දු යන්නකොත් මෙ ඇත්තගේ දූලනේ මෙතැන මහ ප්‍රාණද න්න නේද මප්‍රාණදු යන්නෙන් කියන්නමකත්ද දහ කියන්නේ ස්තිරයි. නිත්‍යයි දුවයි අවි පරිනාමි අයිපරිනාමි කැනකද වෙනස් වෙන්නෑ. සස්සතයි සදාකාලිකයි. පැදිද යමක් නිත්‍යනං ඉස්තරනං වෙනස්වෙන් නැත්තං සදාකාලිකනං අන්නේකට කියන ආත්මය කියන. ඇතට ලෝකයේ ඇතිවවෙච්ච හැමවස්තුකම ස්වරූපයමකක්ද. හේතු ප්‍රත්‍යන්ගෙන් හටගත්ත කිසිම දෙයක් මේ ලක්ෂණ හතට හු වෙන්නේ. එක නිත්‍ය කිසිම දෙයක් නෑ. ඉස්තිර කිසිම දෙයක්නෑ. මේ සේරගේම ස්වරූපයමකක්ද. අනි්‍යයි අනිත්‍යයයි ගැන වෙනස් වෙනමයි කෙනක්. එතට අපි මේ වෙනස්වීම තේරුම් ගන්න කහොමද. ඇත්තට මේ ඇත්තුමට කියැන්න මොකක්ද වෙනස් වෙනුව කියැන කියෙන. දැන් අද මෙතන බණටාපු ඇත්තෝ දැ බනාහන්න ආපුයට අයනවේ දැන්ගන්නේ. වෙනස් එච්චයි. හැක්ලිටස් කියන දර්ශනිකයකුවමගක්ද මිනියෙකුට එක් දඟක් දැකිය නොය කිය දෙවරක්. දඟත් මනුෂ්‍යයකුට දෙසරයක් දකින්න බැහේතුවයි දඟගලාගෙන යන ඉද නේද බුදුහාර දේශනා කරක හොද දකින්නට දෙවරක් එසේ ජීවත් නොව කිසි දංගාවක් දෙර ද දකින්න මිනිියෙක් දෙසරයක් ජීවත්වෙන්න හේතුවයි වෙනස් නිසා. එතකොට අපේ වෙනස්වීීම අති සීග්‍රයි එඇට මේ අත්ත වෙනස්ශීීමේ කියන්න මොකක්ද ඇත්තට කම ද වෙනස්වීම තේරුම් ගන්න න් අවුරුදු හතලිිය පණහා බනහාව ඇත්තො තින්නන වෙතන ගන්න වලන්න වෙච්චර වනහල තියනයි නිච්චයි දවායි නේද මොකක්ද මේ වෙනස් වෙනවායි කියයන් බුද්ධාගම තියන මූලිකම අදහසක් මෙමඇත් හොඳ ටිගන ගන්න නින්ද මං මේ ප්‍රශ්න කරලා කියලන්නේ ඟ දෙනාපින්නතුනි පැහැදිලි අවබෝධයක් නැතිකම තමයි තියෙන ප්‍රධාන ප්‍රස්්ටක්. තිය නිසා මේ ඔහොන්ටට තේරුම් ගන්න ඕන. වෙනශස් නෝයකවට ද කවරය අවොත් මකද වෙනශයන කෙලකෝ අපි කවරුත්දෙනස් වෙලා නද කටි ක්කොහම නන. නේද. ඒ නිසා වෙනස්වීම තේරුම් ගන්න මෙහෙ මයිකෝමද උදය සහ වය මෙය දන්නේ බුදුහාන්දුරුවන්ට බෝසත්වරයක් වශයෙන්. උද්දත්වට පත්වෙන වෙලාවෙ ඇති වුණානේ නව මහා විදර්ශනා ඥාන කිය විදර්ශනාඥාන නමයක් ඒ නමෙන් එකක් මගත්ද උද්දයක් බේඥානය මහත් උදයක් බේඥානයකයන් උදය වය දැනගන්නා නුවන මහද උදේ වය කියැන්න උදය කියන්නේ ඇතිවෙන වයකයන්න නැතිවෙනවා ඇතිවීමසා නැතිවීම අතිසිීග්‍රයෙන් වෙන කොටමගක් දබ කියන්නේ එකට පවතියි ය ඇති වෙන වාසා නැතිවෙන අතිසිීග්‍රයෙන් වෙනකොට අපිගෙන පවතිනවා කියන දැන් ගිනිි පෙළෙල්ලක් කරගෙන අති සීග්‍රයෙන් කරගැවත්මොදන්නේ. ගිනි වලන් ලක් වගේ එචරෝන මේකට ම මට්න හම්වෙච්ච ලස්සන මුදාහර තමයි විදුල ිබූල මෙ දන්න විදුලි බුබලක අභ්‍යන්තරය ඇතියෙනමකක්ද. ආගන් කියන වායෝ ආගන් කියන වායුතියන්නේ මේ විදුලි බූල ඇතුළ තිනවා දංඟරයක් මේ දගරය මකතු වෙන්නන්නේ විද්‍යායගෙන ගත්ත දරුව දන්නවා නම කතු වෙන්නේ. අත්ති සීග්‍රේග් නිවි නිවී පත්වයනවා. ඒ පත්තිනොට අපි කියන මොකක් කියලද. දැල්ලල තියනොය කියල. ඇත්තට මේ විදුළි පූල්ල එකක් දැල්ල ති නොද. නෑ මේ විතුළි පූල් ලොක්කෝම නිවි නිවී පත්වයනවා. ඒ අති සීග්‍රයෙග් වෙනකොට අපි කියනෝ දැල්ල තියෙනවා කිය. මේක තීරුම් ගන්න ඕන පිතුනි. මෙන්න මේ අනිත්‍ය සස්රූපය තේරුම් ගත්ත නැත්තන්. කවදාවත් ආත්මීය ලක්‍ෂණය තේරුම් ගන්න බෑ. ආත්මීය ලක්ෂණය තේරුම් නොගත්ත කිසිම කෙනෙකුට පින්නතුනිි මේ ඇත්තු හිතන්න මේ සක් කායිදිට්්‍යයෙන් අයින් වෙන්න බෑ. සක් කායිදිට්්‍යිය තියෙන තුරාවට කවදාවත් සසරින් එතර වෙන්න බෑ. ඒ නිසා මමය මාගේ මගේ ආත්මය කියන හැඟීමෙන් අප අයයි වෙන්න ඕන. එදවට මෙන්න මේ වෙනස්වීම තේරුම් ගැනීම තවයි ඒකට තියෙන ප්‍රදානම් පියවර දෝට මෙන්න මේ වෙනස්වීම තේරුම් ගන්න බුදුහාදුර අපිට ක්‍රමවේදයක් උගන්නා දුන්නා මකත් දේක්‍රම් වේදේ. පටිච්ච සමුප්පාදය. මෙෑඇත පටිසපාතිගෙන එක තියරනෙ. ඉමස්මින් සත ඉදං හෝත. ඉමස්ස උපාදා ඉදං උපජ්ජති. ඉමස්මින් අසති ඉදන් නොහෝති මස්ස නිරෝධ ඉදං විරුජ්ජති මෙය ඇති කල්ලි මේ වේ මේ නැතිකල්ලි මේ නොවේ මේ උප දුනු කල්ලි මේ උපද. නූපදනු කල්ලිමේ නූපද මේ විදින පින්නතුනි තාම ලස්සනට දර් මේ පඩිච්ච සමපාද විස්තර කරනවා. අපේ මාතෘකාව සක්මය දස සංයෝජන නිසා පින්නතුන ඒවමං විස්තර කරන්න හිතන්න. දෙවැනි කාරණයට අප යනෝ විචිකිිච්චාව විචිකිිච්චාව කියන මොකක්ද පින්නතු සැකය. නේද සැකය කියන එක කංකා විතරන විසුද්ධිය දක්වා යන එක සැක ත. ඒ කියන පච්චේ පටික්්ගහේම පඩික්්ගහේ ඥානය කෙන එකක් තියනෝ. මේ ඇත් වහලතේ දව සැකෝ සෝලස් ආකාරයි. දාසේ ආකාරඇත්ති නො සැකය වර්තමාන සැක හයක්තියනෝ. අතීත සැක පහක් තියනෝ අනාගත සැක පහක් තියනෝ පින්නත. දැ මේ ඇත්ත හිතනො ඇත්තට මතීත මං හිටියද. ඇත්තට මං අතීත හිටිය නැත්ද. අතීත මං කොහොමද හිටියේ. අතීත මං මොනොක් ආකාරයෙන්ද හිටියේ. කොහොම ඉදල කොහොමදාවේ අන්න සැකපායි. අනාගතය මං හිදීද අනාගතය වන්නනො සිටීද අනාගතයේ කොමිදීද අ අනාගතේ මං කොයි ආකාරයකින්දීද මෙහේ ඉදල කොයි ආකාරයෙන් අනාගතට අයිද අන්න අනාගතට සැකපායි තර වර්මානය අපි අත්තට මං ඉන්නවද මම කියගෙන ඇත්තනම් මම කියනේ තිෙන්නක්ද න මා ඇත්තනම් මං කොමදීන්නේ කිය කෝමන්නේ. කෝමද මව කියලග නොයිදන්නේ. ඇත්තන මම ඊළඟ භවයට යයිද. එමනත් මං ඊළං භාවයට නොයයිද. ඔය විදියට නේද කංකා විතරන විසුද්දියති පින්නතුනි මේ සැකේ ලක්ෂණ දාසයක් උගන්නලෝ මේ විදියට තමන් පිළිබද ඇති කරගන්නලා මේ සැකේ එන්න මොකක්ින්දද. අන්නර මුලින් කියපු ආත්නී ලක් නේද. ඒ නිසා අපි ඇති කර ගන්න ඕන එක ැති කර ගන්න අම්මකක්ද පච්චය පරිග්ගහඥානය කියන එක පච්චේ පරිග්ා ඥානය කියන ගලදි නොද පච්චේ පරිග්්‍රා ඥානය කියයනු ගද පච්චේ ගැනු ගද පච්චේ ගැන පින්නතුන සංස්කාරයන්ගේ ඇතිවීම පැවීම ඇතිවීම හෝ පැවවීම හෝ ඇතිවීම හා පැවතීම කියන එක පිළිබඳ දැන ගැනීම තමයි ප්‍රච්චය කියල කියන්නේ ඒ ඇතකොටා පරි්ගහයකන්න පින්නොතුරි අයිතිකර ගැනීම අල්ලා ගැනීම. ඒ පිළිබඳ දැනගන්නා නුවනට තමයි පච්චේ පරි්ගහ ඥානයකන්නේ. තුො මෙන්න මේ පච්ච පරිග්ගා ඥානය ඇති වනාාම අතීත වර්තමාන අනාගත කියන කාලත්ත්‍රයේ තමා පිළිබඳව සැකේ ඇතිවෙන්න ඒ තමයි ආත්මීය පැත්තෙෙන් විචක ්චාපෙන්න්න. ඊට අමතරුවවා අත් ාහිර පැත්තයෙන් අපිට සැකඇතියෙනකෝවද බද්ධේ කංකති ධම්මේකංකති සංගේකංගති පුබ්බන්තයේ කංගති, අපරන්තේ කංගති පුබ්බාප්‍රහන්තේ කංගති, සිික්කායකංගති පරිිසවෞපාදය කංගති නිනි සැකය ප්‍රධානකොට සටයි. බුදු හාන්ද්‍රුව ගැන සැක් කරන ධර්මය ගෙන සැක්කරන, සංග්‍යයාගෙන සැක්කරන පෙර භය ගෙන සැක්කරන පසු භය ගෙන සැක්කරන චික්චාපද ගෙන සැක්කරන පරිිවෞපාදයගෙන සැක්කරනවා. දැන් සමහර බුදු හාන්දරුව අදරගත්තය නැති අයි ට බුදුහාර කෙනෙ කිටියද. මේ බුදුහාදුර කියව් බණද. උහම කියල සමහරයට සැකයි. මේ ඇත්තෝ නිතර බණහනාය වශයෙන්. නිකමට නේද මේ ඇත්තෝ නිකමට ය බුද්ධාගමේ තියෙන මූලිකි ගැන්නේම්. පටිච්ච සමුපාදය චතුරු ආරි සත්‍යය, ත්‍රිලක්ෂණය සප්ත විශුද්ධිය, සප්, බොජ්ජංග දස සංගෝජන, මේ වගේ තියරන මූ සතර සති පට්ටාන පබ්‍රගතින පුද්ධග මලික ගැන්න්නේ ඔයි ගැන්වී පිළිබාඳව නිකමට කොයිපතාක් කරගෙන ලියල බලන්නකෝ විේකීව ඉන්න වෙලාවක තමන්ට කොච්චර ලියන්න පුළුවන්ද කියලා. ඇැයිඉතාම් ප්‍රගටගෙන චතුරාර් සත්ති මෙට චතුරාර්සතතිග ලියන්නක බලන්න වෙලාවක නිකමට කොපතක් කරගෙන තමන්ට පිටු දායක්ක ලියන්න ලුවන් කිය බල චතුරාර්සති පිබන් පුළුවන්ග කි ො තතුස්සන බල අමාරුද පින දෙ ලියන්නේම නිිකං වචනයක් දෙකක් කියතකි ලියන්න බෑ හොඳට උත්සා කරල බල ඒකයන්නේ අපි මෙචර බන ඇහුවට ඇත්තටම අපි බුද්ධාගම දන්නේ නෑ දෙර එනිසා බුදුහාන්දරෝ දකින්නේ අපි ධර්මය ඉගනීම තුළි බුහාන්දරුව එකනෙ මහ පුදදුම එක්කනෙ උන්හන්සේගේ දර්මය පින්නතුනි සුවිශාලයි ඒ වචනෙන් කියා දෙන්න බෑ දහම් රසේ තමන්ට දැනලු එක්කෙන ධර්මයෙන් කවදාවත් ඇත්තිෙනෑ දම්ම පීති සුකං සේති ධ දහම් රසය බොන තැනත්තා හැමදාම සැපසේ වෙසිනවා. දේ එනිසා බුදුහාන්දරෝ ගැන පැහැදුනු අය උන්වහන්සේ ධර්මය දැනගත් අය බුදුහාන්දරුවන්ට සැලකවේ පුත්තු මාදරයකින් ැ සංයුත්ධ නිකාය තියනො පින්න තුනි කෝඩන සූත්‍රය කියෙන සූත්‍ර කොඩ්්‍ය කියෙන දර දන්නන්නේ පලවෙනනි රහතන් වහන්සේ මේ කොන්ඩ හා බුදුහාදුරෝ බලන්න ඇවිල්ල දවසක්. කකුල් දෙක අතගානෝ මේ කකුල් දෙක ඉඹිනෝ කටතියල පින්නතුනි. ඒළඟට අත්දකෙන් මිරිගනෝ මිරි කල කියනවා ස්වාමීනි මම කොන්්ඩය මේ සංගිත්ත නිකාේ තුන් එඩි පොතේ තියන පින්නතුන. ඒ තරම් බුදුහාන්දුරුවන්ට ආදරී. ඇයිඒ. බදරයාය කියනන්නේ ඒ තරං සුවිසාලෙක් කෙනෙක් නේද වවන්සේගේ නවාරහදි බුදුගුණ ස් බුදුගුණ ගැන හිතරකොට නේද අරහං අරහෝති නාමේන අරහං පාපක් නකාරේ අරහත්ත පලං පත්තා රංනාම සෝමුණි න අපි කියෙන රහසත් පවු නොකොට කෙනෙසර යනු දුරකොට නිස වූ යෙන් පුදට අරහ යයි නම කියති මුනිදට නේද බුදුහනට සම්මා සම්බුද්ධ කියන්නේ ඇයි මේ ඇත දන්න සමුදේ නිරෝධ මංග කියන චතුරාර් සත් දැනගත්තීද. පරිං්ජෙයි අන්ති මේ බික්කවේ. නේද පහාතබ්බන්ති මේ බික්කවේ. ඒ වගේ සච්චි කාහාතබ්බන්ති මේ බික්වේ. භාවේ තබ්බන්ති මේ භික්කවය කර මේ චතුරාර් සත්්‍ය පිළිබඳ උන්හන්ස දේශනා කරරි. නේත පරිං්චය ගැන හාත් පසින් දුක්ක සත්‍යය දැන ගත්තා. සමුදේ සතය සම්පූර්ව පැත්ත කනනේ පහතබ් ප්‍රහාණය කළ. වගේම නිරෝසත්‍යය සච්චි කාතබ්බ මේ නියමාකාරයෙන් අවබෝධ කර ගත්ත සෑ අච්චි කාතබ් නද. එවගේ භාාවේ ත භාර්ෂ්ඨාංග මාර්ග වැඩුව. ඒ නිසා බුදුහන්දුරන්ට කිය නෝ සම්මා සම්බුද්ධෝ කියලා. විද්‍යාචරණ සම්පන්න බුදුහන්ටඇයි වි්‍යාචරණ සම්පන්න ගැන්න. අෂ්ට විද්‍යා පසලො චරණ ධර්මති විච්්‍ය නිසා. ඇ න්නනේ විපස්ස ඥාන මනෝම ද ඉදි පබේදෝ පිච බ සෝත පරంచ చේතో රయ ඥනම් බේ නිවාසානను ගතం ඥනක් දිබබච ක්කා සවసංక ෝච ඒතාන ඥානාන දටට වි్ාගල අශක විද්‍යාවන් පෙන්ල දිදිනවා. නද ෂ විද්‍යාන් ුදු න්රන්ති වුණ ීලංවරං ඉන්ද්‍රිය සංවරෝජ මත්තා සොතා ජාගරයාන යෝග සද්දා හිරොත් අප බහු සුතාත්තං චත්තාර් ජානා නිචචානවානී යොමු කලා පසොස් චරණ පින්වතුනි පෙන්න්නලති නෝ ඉතික විතර කරන්න පුළුවන් සෑන කාලයක් අවශ්‍යයි තුේ බුදුහාන්තරං විච්‍යාචරණ ගුණය සුගත ගුණේ නේද අනුත්තර පුරුෂ්ධම සාර්ථී ගුණේ මේවා මේ පින්නතුන් හිතන්න ඕන. ඒ හිතනකොට ඒ ජෙනගන්නකොට ඒ අවබෝධ කරගන්නකොට කවදාවත් බුදුහාන්දුරුව බුදුවරයෙක් නොවේක නැගීමෙන්න්න. නේද. අ බුදුහාර්ම දේශනා කරතිනකෝ බුද්දෝමි බුද්දස්ස බනීය වන්නන් අන්‍යම්පි චේකිච්ච මබා සමානෝ කීේත කර්කප්පේ චිරජීග මන්තරේ වන්න ඕන කීේත තතාග තස්ස. බුදුවරෙක් බුදුවරයගේ ගුණ. ද කල්පයක් තිස්ස කිය නොව වෙන කිසිම බනක් නොගයා. ඒත් කල්පේඉවර වෙනෝලු බුදුගුණිවර වෙන්න තිරු. ඇයි බුදදුර මෙච්චරං සුශේෂ වෙන්නේ. අි නෙයියන් අභි ඥාතං භාාවේ තබ්බංච භාවිතං පහ තබ්බං පහිනංවේ තස්මා බුදෝමි බ්‍රාක්්මණ ස සේක බ්‍රාක්්මණයට කිව්ේ මද දැනගතියුතු සියල්ල දැනගතයුතු නිසාද. වැඩියුතු සියල්ල වැඩුව නිසාද. පැත්තකට කරන්න ඕන සියල්ල පැත්තකට කර නිසාද මට බ්‍රාක්්මණය බුදුවරයාය කියල කියනවයිකිලතම පෙන්ුවයි. තිේනිසා බුදුහාදුරන්ගේ බුදුගුණ මේ ඇත්තගේ හිතට ගන්න. ඒ අරගෙන බුදුගුණ මෙනේ කරන්න බුදුගුණ භාවනා කරන්න එතකොට කවදාවත් බුදුහර ගැන සැකේන්නේ. ධර්මයත්තේමයි සුට්ටු අක්කාති තා මොදන දෙසූ දාමක් අපට තියෙන්න්නේ. ආදි කල්්‍යයානං මජ්ජයේ කල්්‍යයානං, පරරිියෝසාන කල්්‍යයානං, සාතතං සබ්්‍යන්ජනං, ේවල පරිපුනම් බ්‍රක්්මචරියම්පකාසේති. නේද මුළ හොදර දේශනා කලා මැද හොඳර දේශනා කලා අගහොඳන දේශනා කළ අර්ථ සහිතවදේශනා කලා බැංජන සහිතවදේශනා කලා හැම පැත්තෙන්ම පරිපූර්ෝදේශනා කළ නිවන් මගක් පෙන්වා දෙන්න දමක්තමයි බුදුහර දේශනා කළ මෙ තැන මුල මැද අකගේ හපත්ත කකිරක තේරනෝන. එදකොට මේ ඇතු මට කියන්නව ඇයි බුදුහන්තරන්ගේ ධර්මය ේ තරං අර්ථ සම්බන්න්නේ. කරුණු හයක් නිසා. මැතු වලද සංකාසනා භකාසනා විවරණා විභජනා උත්තාානීකම්ම පඥති. සංකාසනා කියැන්ුවද සංකිත්්‍යන කාසනා සංකාසන පටමං කාසනා භකාසන විත්තාාරනාා තිවරණ විභා කරනං විභජන පාකට කරන උත්තානිිකම්ම පාකාරේ ඥාපනං පඥති. යි ඇත්තිප කරන අට කතාව සාත්තන් කියන වචන විස්තර කරන්නේ. එක ඇ සංකාසනා කියන පිවතන කෙටියෙන් කීම. බුදුහාන්දරන් එක එක ක්‍රමයක්තාව මුළු ධර්මදේශනාව මේ වාක්‍යතුුණහතරකින් කියන. උදාාරණයක් කියන බලා. දැ ධම්ම චක්කා පාතන සූත්‍රය පලවනිම පට ගන්න තර මු දර දේශනා කරනමොක්ද. දේ මේ ික්වේ අන්ත බ්ජිතයන සේවි තබ්බා යෝජායන් කාමේ සුකාමසකවල්ලිකාන යෝග හීනෝ ගම්ම ෝ පෝතු ජනනිකෝ අනරයෝ නත්ත සංහිිත අත්ත කිලමතාන යෝ දුක්කෝ අනරියෝ අනත්ත සංගිතෝ ඒත ඒතේ ඔබුවන්තේ අනුපගම්ම මජ්ජිමාපඩිපදාතතාගතයන අපි සබුද්ධ ල්තිරණේ ආනබල ඒ මුලුත් සූත්‍රයේම සාරේතර තියනවා. අන්නේ කරගෙන සංකාසන. සංකිත්්‍යයන කාසනා සංග. පටමංකාසන දැන් සමාර ධර්මදේශනා බුදාර කිසිම දෙ අන්න එක සරට දේශනා කළ දස මේ භික්කවේ දම්මා පබ්ජිතයන සේ විතා බෞදතන උන් තැන්ොල තියන. දැන් අංගත්‍ර නිකායතන හුගුව කරන තින්නිමාන භික්කවේ පන්ඩිතාස පන්ඩිත ලක්කනනානි. ඔයි වගේ කිසි දෙයක් අමුතු නෑ ධර්ම කාරණයමසරයට ප්‍රකාශ කර. එතුමයි ප්‍රකාශනයයන. සංකාසනා ප්‍රකාශනා විවරණ වහන්සේ කොටස් කරල පෙන්නවා. නේද විවරණය කලා. ගේ විභජනා කොටස් කරල කොටස්සල්ට බෙදල පෙන්නවා. උත්තානිකම්ම මතු කරල පෙන්නු ආර්ථය.ඒවගේම පං්ඥත්ති මෙහෙම කළොත් මෙහෙම වයි කියල කිව්වා. එනිසායි බුදුබන ස්වාක්කාාත පෙන්නතන. සාත්තංකි වේකයි. එගේම සබ්බැජන බැජන කියෙනෙගත් ඔයගේම කරුණු හයත් නො පිනට. නද බැංජේතී තියත්වෝ ඒ නති බැංජනානය අර්ථය බඳ නතාව වැැංජන කියන්නේ. අක්කර පද බැංජන ආකාර නිරුත්ති නිදේස ගලෝ විස්තර කරලා තියෙනවා. ඔයි නිසා මේ ධර්මය ආවටගයාාට එකක්ටේ. උන්වහන්සේ සාරා සංකය කල්පලක්ෂයක් මුළුල්ලේ පෙරුම් පුරල උගන්න වූ බණක්. ඒක නිසා කාටවත් කියන්න බෑ මෙන්න මේ සූත්‍රේ තියෙන්න එක වැරදිකක් කියලා. ඒ තරං සුවිසාලයි බුදහර එක තැනකදිකි වනම් මේ මෙහෙමයි කියලා ආයි තනකදින ඒකහෙම් වෙන්න බෑ මෙතන්ටයි ගැලපෙන් කිය කව දවත්වම කියන්න. බුදහාරග වචන දෙකක් නෑ නේද දට ලෝකයේ දුකයි කියලා දුක්කේ ලෝකෝ පතිට්ටිතෝක බුදුහාදුරෝ මොනමේතුවන් නිසාවත් ලෝකයේ සැපය සැේපිට පිහිටා තියෙනවා කියල කවදාවච යන්නේ. ඒක නිසා බුදුහාදුරන්ගේ ධර්මයතින තාම ශවිෂේෂත්වයකයි. තො ඒ නිසා බුදුහාරගේ බුදුවාන ඉගෙනගත්ත කිසි කෙනෙක් ධර්මය ගැන සැක හිතන්නේ. ර්මය හරියට තේරුම් ගතේ නැති අ ඇතමයි විධ සැක ඇතිකරගෙන ධර්මය පිළිබඳ ගැටලු ඇති කර ගන්නේ. සංඝයා පිළිබඳවත් එහෙමයි සුප්‍රතිපන්න නෙද උජු පඩිපන්න ඥාය පටිපන්න සාමීචු පඩිපන්න ඒ ආහුනය පාවුනේය දක්කිනයේ අංජලි කරණීය මේ සංඝයාගේ සඝ ගුණ සීකරණය කවදාවත් සංඝයා මේ ගුණයන්ගෙන් යුක්ත නෑ කෙළිහිතන්නේ. එබුදු ඇත්ත තමයි සංඝයා ආරක්ෂා කරගන්න මහංසවෙන්නේ මේ ඇත් හිතන්න වර්තමාන වනත් මේ භික්‍ෂූන් වහන්සේලා ආර්ය සංගයාගෙන් පවතගෙනෙන පිරිසක් අවිච්චින්න පිරිසක්. න ඒ ගුණ සඳහා උත්සා කරන පිරිසක් අරෂ්ටාංගමාර්ගේ ගමන් කරන්න මහන්සිගන්න පිරිසක්. මේ ඇත හිතන්න මේ භික්‍ෂූන් වහන්සේල ටික නැති වුණු දවසට මේ මොනතරම් කතා කරත් පිනතු මේ පන්සල් එම නැත්තා මේ පොතපත මේ යානවාන ඉඩකාඩක් අනිකුත්තියන ඕනම දෙයක් නොතු පන්සල්ුවට කොච්චර පූජා කළත් භික්‍ෂූන් වහන්සල නැත්තං ඒවාකිසිීදු ප්‍රයෝජනයක් නෑ. එනිසා මේ අත්තෝ විශේෂයෙන්ම පන්සලය හාමුදුරුව ආරක්ෂා කරගන්න මහන්සවෙන්න්නඕන හාමුදුරුවන්ගේ ගුණධර්ම ගැන සකහිතන්න නරකයි උන්හන්සෙලාගේ සග ගුණ සීකරන්න ඕන සීකරවිින් ආරය පුද්ජල සංඝයාටයි අප සලකන්න කියලා ශවිශ්වාසයෙන් යුක්තව දන් පහන් පුදන්න ඕන නොහන් සසේලට අසනීපුුණම නෙඩදුක් හැදුනම නේද ඒ හැම අවස්ථාවකම දායෙක ඇත්ත පිටවෙන්න ඕන. නද දැන් අපි පැහත්තව හිතාන්න්න අවුරුද දායෙන් දොලෙන් ගෙදරත්තර ලැවිල්ලා. නේද? හැතැක්ම සියගානක් ඇවිල්ලා. කොල් පන්සලකට වෙලා අපින්නේ මොක ද අපිට අම්මල තාත්තල නැතුව නෙමේ. අයිියලක් කල නැතුව නෙවෙේ ජීවත් එන්න ක්‍රමයක් නැතුව නෙවෙේ මේ පොඩිහාන්දුරු කොච්චරහොට ආරක්ෂා කගන්න ඕන. ඒනිසා මේක එක්කෙනකොට කියල බලන්න සාමාන්‍යෙන් එක මාතයක් පුළුවන්ද සිවරද්දරාගෙන ඉන්න කියලා? ලේසිවැඩන්නේ වේ පින්නතන. හරි මමාරුයි! තිං ඒ නිසාවෙන්න ඒ මහනවෙල හින්න විික්ෂන් වංක්සේලා නේද ප්‍රතජ්ජනකම නිසා වැරදි අඩු පාඩු ඇතිවෙන්න පුළුවන්. ඒවා පි බොහෝම ආදරෙන් කියලදීලා. නේද මාතික මාතා කතාව කියලවෙන්නේ. අන්න ඒ වගේ අම්මල වෙන්න ඕන. ඒවගේ තාත්තල වෙන්න ඕන එතකොට තමයි භික්‍ෂුණන් වාංසේලා. අරක්ෂාරගයන්න පුළන්ගන්නේ සංග ගුණයට ගරු කරන්න ඕන පිනතුන සංගයා ගැන සැක හිතන් නරකයි. ඒවගේ පෙර භවය දැන් සමාරලාට මංර මුලිරුත්චියතුන්නේකංකා විතර නේදීත්නේ ද මෙ ඇත්තන්මගේ ගිය භවයා හිටියද කිය සමාරයට සැකයි මැරිලා ඇත්තනව ඊළඟ භවයට යයිද කියලා සැකයිඒ නිසා මෙම ඇත හිතන්න එහම පෙර භවයක් තුමුන් නැත්තම් අපිට මේ බවය ඇතිනේ කෝමද මොකක්ද හේතු බදාගම තියනක ො ම්මස්ස විපාකාවත්තන්ද විපාගෝකම්ම සම්බෝ. තස්මා පුනක් බවහෝති ඒවන් ලෝකෝ පවත්තදී.. කම්මස්ස විපාගවත්තන්ති කර්මය විපාග තියෙනවා විපාකයෙන් නවතත් කර්මයක් ඇතියෙනවා. ඒ නිසා පුනර්භවය ඇති වෙනවා මෙන්න මෙහෙමයි ලෝක පවතින්න කියලා. පුදහරිතාම් පැදිලි දේශන කළ තිනොනේ. දේ නිසා අපි අන්න එක තේරුම් අරගෙන පින්නතුනි ඒ අතීත භවය ගැන අනාගත භවය ගැන්න නේද ඒව ගැන සැකරන්න නරකයි. ඒවගේ බුදුහාරු දෙසූ සිික්ෂාපද නේද මුදාරු පිරුවන් පාපු වෙලාවම ප්‍රශ්නයක්කාවන මාධ්‍යක තුරක් ැනකොට. සමාර්කුවනේ බුදාර දේශනා කරේ සර සතර පාරාජිකා විතරයි. අනිත ක්ොම පුදාන කුදක්ව කදධන ුදව චික්චපාද නද ස මාර්ගු සතර පාරාජකයි සංහසේ ෙරම විතුරට කොක්කොම කුද්ාන කුද සමාරකුව සස්ධර පාරාජික සංගාසයේ සනියත දෙකැරු අනිත්‍යය ෝමෝම කිවන දැරට තේ ඇත්තන කොච්චර ශික්ෂාවද ගැන සැක තියෙනවා බද කාශපාන්දර ගත්ත තීරණ හරි මෝදකන්න ප්‍රථම ධර්ම සංගා උන්වහන්සේ කිවමද කිසි ශික්ෂි වෙනස් කරන්න ඔක්කොම ආරක්‍ෂා කරමු එ වැදිලාරේ කට්ියයක්ක් ආ මේයක විදියට වෙනස් කරම කිවට දැම්මක දෙද තිෙන්නේ සමාරාට ප්‍රධන ශික්ෂාව නැති වන්න පුළුව ර දශනාකරම ශික්ෂා න්ස හරයට කල්පනා කළ දේශනා කළේ. අවට ගා නඒ සම්ම ශික්ෂාවකට පදන මක්තියනවා. තෙරවා. ඒනි නිසා අපේ ශික්ෂා කඩන්න නරකයි. ඒගේ පිින්නතුන පි්ච සවපාද ම මුලින් දැන් පෙන්වාන පි සවපාද. බුද්ධහගමේ තියන හදවත තමයි පිනතු පි සවපාදීගැ. නේද මධ්‍යගති ගැනීම කෙල විදධතුන් පෙන්න්නනා දීල තියන්න. ය බුදුධහරම දේශනා කරන යමෙක් පි සවපාදය දකි දහ ධර්මය ද. යක් ධර්මය දකි ඔොහු මා දකි තැ බුදුන් දකිනවාය කියැනම ගද පිවපාදකින කියර මෙත පරිිසම්පාති කියන කියලා තියෙනවා එනේද තින් ඒනිසාවිජ්‍යාපච්චා සංකාරා කියල දවාද සං පරිි සවපාදතම අපඇත් වන් දෙනෙ දන්නේ. ඒ පරිිසවපාදය පිනවති හොඳට දුක පිළිබන්ඳව කරන වරණයක් මෙතන පෙන්නන්න දුකතේරුම්ගන්න කොහොද කියතයි පිසවපාතිය පටි කියෙල දෙන්නේ ලෝක සමහාවේ තේරුම්ගන්න කොහොද කිය ඒ නිසා ඒ අපි හොඳට හිතරගන්න ඕන සක්කා දිිට්ටි විචි කිච්චා සීලබ්බත පරාමාස ඊලංකාරය තමයි සීලබ්බත පරාමාසේ කියන්ස පිවොතුනි වැර දිවෘත්ත නැද අදයුත ගෝර්ත කුක්කුරුත්තේ ොම පංචතාපයෙන් සරීරයේ තැවීම. ඇගේ මඩ දූවිලි තවරාගෙන සිටීමම් ඔය වගේ විදේවා කාලි කරාරකටිය ආන්නේ රොත්ත දැනටත්තින්න සමාරවිතන අසවල් තැනින් තමයි පිින් ලැබෙන්නේ නේද. ල් දේල්ලටයන්න්නුන අස්වල් බෝධියයට යන්න න ස්වල් පන්සල්ට යන්නඕොන අසවල් තැනටයන්න ඕන මේව කියල එකක සමහර විදියට වීද දෘෂ්ටි තික වෙලා තියෙනවා ඒක තමයි පින්නතින් මෙතදිි පෙන්ුව ඒ නිසා ඒ ඒ දක්වා බ සීලබ්‍රොත් පරාමාජයකයන වැරුදිපුරොත්්ත එකන්න බල්ලෝවාගේ වගේ මහරක් වගේ නැත්තං එක ඇගේ මඩ දූවිලි තවර ඔයයි වගේ ඒවා ඒවයි අන්තිමට එනකොට අන්නරෝ ද පවා දක්වාම පින්නතිින් විස්තර වෙන ී ලබරත පරාමාස තෙරුණාදඒවගේ සක්කා දිට විචි ිච්චා සී ලබද පරාස කාමරාග කාමයෙන් දවෙන හැටි නද මෙතු දන්න බුදුධහර විගැන්වේ අති බික්කවේ කාමන් සස්සාද මහනනි කාමී ආශ්වාදයක් ඇත ඒ ආශ්වාදය වගේම ආදීනවයකුත් ඇත අභි කොච්චර කාමයන් විදින සැපය හරියට පොතේ උගන්නන්න කෝමද කණ්ඩුවයනේ විය වනස්සරු සුකා විමානෝ හරියට දදයක් කෘෂ්ටයක් කසනකොට ඇතිවෙන සනීපය වගේ කියන. ඒයිද හරියට දැන්මෑඇත්තු දකුෂ්ට හැදිච්චා ඒක කසනෝ 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 කසනු ඉවරයක් දැනේ කසල විවරුණා විශාල සනීපයක් දැන්නවා හැබැයි කසනකොට හරි සනීපයක් දැන්න යුරුණාවම හරිම වේදනා වන්නේ ඒ වගේ. ව සම්පත් විදිනකොට හරීම සනීපයි නමුත් ඒක පින්නතුනේ භාගයක් පිදර නැත්තැන් අවසං වෙනකොට හරීයට වේදනයි. දැන නොනේදේක ආන නඒ වගේ තමයි කාමය කියන එක. ඇැ පිනවන්න කන පිනවන්න නාසේ පිනවන්න දිව පිනවන්න මේවට අපේ ඇත්ව හරී කැමති. හැබැයි පිනවලි උරුනාට පස්සේ ඇතිවෙන ප්‍රශ්න එමටයි. න. ඒගනිසා අපි මෙන්න මේවා හොදට තේරුන්ගන්නඕන සක්කා විදිච්චි විච්ිකිච්චා සීලබද පරාමා සකාමරාක්කිව එකයි කාමෙෙන් දවෙනොනේ නත්ති නත්ති රාග සමෝ අගේ රාගය හා සමාන ගින්නක් නැත ඇද වගේ සාදුරච්චුවේ කාම රාගෙන ඩයිහාමී චිත්තං මේ පරි ඩයිගති සාදු නිබ්බාපනම් බ්‍රෘහී අනුකම්පාය ගෝතම අනේ ආනන් දහාදුරනේ මගේ හිත කාමයෙන් ගරාගෙන් පිච්චනෝ පිරිිස්සනොවාගේ. මොගද කරන්නඕකි. මතගනත් සිද්ධිය. අර කාන්තාවත්දකළ වංගේ සහදුරෝ පාර වඩිනකොට වහන්සේ කාන්තාවත්දැකළ උන්වහන්සේගේ හිත රාගෙන් පිච්චෙන්න ගත්තා. ඒවෙලා ඇතමයිැක වගේ. එවෙලා බුදුහරු අනන්දහර දශනාර කොද අසුභායි්චිත්තම් භාවේත. ඉක්මට අසුබේ වඩන්න කොෝද අසුබේ වඩන්නන්නේ ගුත්ත බස්තේ තචෝ නදේ ගුරගන්ටි පිසාචිනී නව සෝතානිි තේකායි යානි සන්දන්ති සබ්බදා. මේ වංගිස තේරගාතාව තියෙන් අපේ මවපක්ෂයත්තු කවදාවත් නක විදිට හිතන්නම පොතේ තියෙනෙ මං කියන් හරද මේ සරීරය කියන්නේ හමෙන් වහප් පසූචි හැළියක් නම්ම දොරකින් මොනෝද වැගිරෙන්නේ කුුණු ද සච්චේ ඉමස්ස කායස් අන්තෝ බාහිරතෝසියා දන්ඩක් නූන ගහෙත්වන කාකේ සෝනේචවාරයේ කටින් අතදාල ගැහගොත් සරීරයේ කණපිට මකද වෙන්නේ ු කැල්ලත් තියාගෙන ලි කැල්ලත් තියාගෙන බල්ලොකපුට එලවන්නේ නොනේ කවරත්ත වෙල්ලේ ඇතුල් පැත තියනෙ වෙලියට අවුත් කවරුවත්තවිල අතකයිද ඉමීද දකාම රාග ඇතියනකොට එහෙම හිතන්න ඕන රූපරාගේ රූපේ රූපයට ඇතිකරගන්නාව රාගය නද ඒ පින්නතුනි අර රූපාවච්චර ්‍යාන ඇතිකර ගැනීම දක්වාම විස්තර වෙනවා. කොට සක්කා දිි්ටි විචිකිචා සීලබදත පරාම ස කාමරාග පටිග ඊළඟට කේන්තිය මෙය දන්න අපේත්ත හරීර ේන්තියන කටියන්නේ ොඩ්ඩ ත්තන් කේන්තියරන නේද ොඩා වැැලුවත් දරදී රැහුවත් දරදී නැවුවත් තරදී නේද ඕොහනේ සමාජීන්න කොට අපේ කට්ටි දෙ විශේෂයෙන්ම වැඩි හිටිවරකොට මේකා අපිට හොඳට තේරනවාන වැඩිහිටි අයට තමයි උක් ේන්තියන්නේඒ වගේම ලාබාලායටත් වැඩිටිය නිසාරරියට ේතියන කියදයහන්න කොච්චර කිවත්තාන්න බැරිනම් බැරිවිදිටින් නොන ඕමකිල වයි නොනේද ආර්වල ඉති ඒ නිසා හරි කල්පනාවෙන් කේන්තිය නේද නත්ති දෝෂ සමෝ කලි දේශයා සමාන අපරාධයක් නෑන යෝ මේ හත්තේච පාදේච කන්න නාසංච චේදී සුකිතෝ හෝතු සෝරාජා නැහි කුද්ජන්ති මාදිසි යම් කිසි රජ කෙනෙක් මගේ අත්පා කන්න ආසාධිය කැපුුවද ඒ රජ්ජුරෝ සුවපත්තේවා ඇයි සුවපත්තේවා ගැ කුද්ජන්ති මාදිසිී මංවගේ කෙනෙක් කේන්තිගන්න එක වැරදි මෙ බෞද්ධයා රූපවාහිනියෙන් බනහනය බෞද්ධයා රේඩිය එකෙන් බනහන අය ඒ නිසා නිතර බණදහන් අහනය මෙ ත්තු කේන්තිගන්න නරකයි වැරදිලා හරි කේන්තිගත්තොත් මේ අහන බනින් ඇති ප්‍රෝජන යක්ති නව ඒකයි ඒ නිසා අපි මොනහේතුවන් නිසාත් කේතිගන්න වදන ති ඒ එ මොකදේ බුදුසමය උගන්නනිකොද යම්කිසි කෙනෙක් යෝවයේ උප තිතං කෝදං රතං භන්තං වදාරේ යම් කිසි කෙනෙක් උපන්නාව ක්‍රෝධය එකසරයටයට පත් කරන වන එයා තමයි නියම රියතුරා එනිසා මොනහේතුවන් නිසාවත් කේති ගැනී බුද්ධහම අනුමත කරන්නේ තම පදේ මුල හරරිම තියරන්නේ මේ ඇත්තන්න මතක ඇතිනීම කදක් කෝච්චිමං අවදි මං අජිනිමං ආහසිේ මට ගැව්වා මට බැන්න මාව පැරදුව එක කේතිගන්නි බෞද්ධය පරදුක්කූපදානයන අත්තනෝ සුකොමිච්චති. අ යම් කිසි කෙන කට දුකක් දීලා අපිට සැපක් බලාපුොරොත්ති නොනන් එතන තියෙන වෛරය වෛරෙන් වරය නොසන්සිද නහිවේරේන ේරාණ අතිරනේ ඉති ඒ නිසා මොනවහේතුවන් නිසාවත් කේන්තිගන්න එක නරකයි. කේති නොගෙන ඉන්න පුළුවන්න්නම් මෛත්‍රය පුරතු කරන්න පුළුවන් සමාජයේ ගටලු තා මඩුව නොපින්න කොට ලන්න දම් මෙතැන සංගෝජනලේ ක් තබයි පටිගේ පටිගේ කියයන් යි කේන්ති ගැනීම. ො සක්කා දි්ට විච්චිකිච්චා සී ලබද රමාස මරාග පටික රූපරාග නැද රපරාගේගයන් රූපාවචර බ්‍රක්්මලෝකළ ඉපදිින්න ති ආසාාව න එ ්‍රක් ෝ කිය නො පින්න්න ද. දාසයක්තිය නොනේද ප්‍රක්ම පාරය ජහත්‍ය ප්‍රක්්ම පුරෝහිත ම මහාබ්‍රහක්්ම පරිත්තාාව අපමානාව ආබස්තර පරිත්ත සුබ අපමාන ස සුභකින්න වේහපපල අවිහ සුදස්ස සුදස්සී අකනිටා ඔම කෙෙන ප්‍රහම ලෝක පහළවත්තිෙන සංජත්‍ය ඇතික දාහස ඇති. ඒතකත් රූපය ගැන ආසා්‍ය ඇතිකරගෙන රූපාාවච ්‍රහමලෝකොල උපදින්න සමාරයයි විතක්ක විචාර පීත් සුකේකක්ගතා සයිත පටමචජායේ ලැබුවත් එයත් ැඩ පු ්‍රහ්ම පාරසජ ප්‍රහමපුූරෝහිත මහා ්‍රහමක කියන ්‍රහම ලෝකල උපදින්න. විචාර පීත් සුකේක්ගතා සයි දුති අජානය ලබොත් එයාල්ට පුළුවන් පරිත්තාාව අපමානාව ආබස්තර කියෙන බ්‍රහ්මලෝකතුන්නේ උපදින්න.ඒවාගේ පිනතු පීතු සුකේකක්ගතා සයි තතියක්්‍යානය ලැබුණොත් එඒත්ැන්ට පරිත්ත සුබ අපමාන සුබ සුභකින්න කියන බ්‍රහමලෝකල උපදන්න පුළන්. එවගේ සුකේකක්ගතා සහිත චතුත් අධ්‍යානය කියෙනෙ ලැබුව වේහපල බ්‍රහම ෝක උපදන්න පුළුවන්. ඒ සූත්‍රම අවිධර්ම ක්‍රමයට පින්නතුන. එදකොට පංචමධ්‍යනය කියෙනෙයෙකුත් අවිධර්මක්‍රමයට තියනවා. උපේ කේකක්ගතා සහිත පංචමධ්‍යානය කළ පංචමධ්‍යානය ලැබුවොත් අවිහ අත සුදස්ස සුදස්සි අකනිතාා බ්‍රක්් ලෝක හැම මේ පංචවිද සුද්ධවාසයන්නේ උපදන්න පුළුවන්. දොඩ සූත්‍ර ක්‍රමේටනම් හතරයි තියෙන්න්න පින්නත්ත අභිධර්ම ක්‍රමයට පහක්තියනෝ තල බ්‍රක්්ම තල නේ දේවා දාශයක් තියන්නේ බ්‍රක්්ම ලෝක වශය. ඇති ඔයි විර තමයි පෙන්න්නා දීල ද. ඒවායි උපදින්න සමාරත්ත රූපාවච බ්‍රහම ෝක උපදන්න භාවනා කරනවා. කාමරාග පටිග. ඩ කාමරාග පටික රූපරාග අරූපරාග සමාරාහිතනවා අයියෝමේ රූපය හරි කරදරයි කැපේනෝ කැඩනෝ තුවාල වෙනෝ ද වාල්ලිටුවත් නගටින්න බෑ නගිට්ටො වාඩිවෙන්න බෑ නේද එම හිතර නේදම ඇත්තන්න ඇතකොට එහෙම හිතල රූපය ගැන කලකිරිලා භාවනා කරාම අන්න මේ ඇත්තු ගිහිල්ල නේද ආකාසිය අනන්තයි ආකාසි අනන්තයි අන්තුූ ආකාසුව අන්තු ආකාසෝ කියල භාවනා කරාම ආකාසානං ජායතනයල වෙනෝ ඒවගේම විඤ්ඥානයා විඥානන් අනන්තන් විඥානන් අනන්තන් කියල විඤඥානය අනන්තයි විඤ්ඥාය අනත්තයි කිය භාවනා කරම විඤ්ඥාණං චායතනයේ ලැබෙනවා. ඒවගේම නත්තිගින්චි නත්තිකින්ි කියලා කිසිවක් නැති කිසිවක් නැති කියල සූන්‍යතාව අරමුණු කරගෙන භාවනා කරාම ආකින් චංඥායතනය ලැබෙනවා ඇත්තේදරට නැත්තේද නැත කියල පින්නතු නව සං්ඥානා සංඥාතනය ලැබෙනු ඔයති කියන්න වගේ ඉක්වනි ලැබනෑ නොත් ප්‍රයෝකෝ තමන් කර බලන්න වන බදධා පොතය උගන්න නෝ යම්ගි කෙනෙක් මේ වහි යෙදනවනම් ඒත් තැන්න මෙව ලබා ගැනීමේ කිසි අපහසුවක් නැති බව තිය නිසා අරූපාාවචර බ්‍රහ්මලෝකම ඇත් හර තිරන්නේ බ්‍රහක්්මලෝක හතරක් තියෙන අරූපාවචර ඒවා උපදින්න ඔය විදියට ආකාසානං චාතන වි්ඥාණං චායතන ආකින්ච්ඥායතන ඒව සංඥානා සංඥායතන කියලා යි මේ අරූපාාවචර බ්‍රහ්මලෝක හතරක් පිළිබඳ ධර්මයු ගන්නු. තො දැන්සක් විදිටි විචිච්චා සී ලබද පරමාස කාමරාග පටික රූපරාග, අරූපරාග මාන මානය කැනුවද. මනිනෝ.මයිනො සය මාන සයිසමාන හීන මාන වසියෙන් වයිනෝ. උසස් කියලවයිනෝ පහත් කියමයිනෝ සමානයි කියමයිනෝ. සේය මාන සයිසමාන හීනමාන. අයියේ ආපවමායින ස සයමාන සය සයිසමාන සය සයමාන සය සයිසමාන සය හීනමාන සදිස් සේයමාන ස සයිසමා ස ීන හීන සයමාන හීන සැයිසමාන, හීන හීනමාන ඕම කිය නමයයි. එවස්ස මානය අතිමානය, මාන අධමානය, අධමානය ඕමානය මච්චාමානය අවමානය ඔහොම කියල පින්නතුනි මානය කොටස් නමය මාන සූත්‍රී. ඕය එකක් ගත්තවා තරීයට විස්තර රයට විස්තර. මානේන මක්කටෝහෝතිී අතිමානීන කුක්කුරෝ මානයේ නිසා වොඳුරෙක්ව වෙනවා අතිමානයේ නිසා බල්ලෙක් වෙන එනිසා නහතමානයකම හරීම අවශ්‍යයක. අපි දන්න භික්ෂූන් වාන් සලාතර නහතමානයේකම හොන්තටමති චාදර ක සැරුත්තාදර. ොමොදයි සැරුත්ාදර කොච්චර නිතමානන තදහු පබ්බ ජිතෝ ජාතෝ ජාතියා සත්ත වස්සිකෝ අදම මහවන වෙච්ච පොඩි හාඳදුරු කෙනෙක් මට අවුවා දෙනවනම් මංඒක පතිගන් හාය මුදනනා හිස් මුනින් පිළිගන්න අයවාද අපේ කටටහෙමගේයිද එනවද පටිකම් පෙන්න්න අපි රන්න යිට වැඩිය කියලන අපිකටි නදඉති ඒ මොනහේතුවන් නිසාවත්යි මානයේ ඇතිකරගන්න අරගයි මානයේ නිසා වඳරු වෙනවා අතිමානය නිසා වල්ලුව වෙනවා බව මේ ඇතු අදුරක් වන්න කැමතිනම් අන්නමානයෙන් න්නඕන තෙරා ඒවගේ පින්නතුන මාන උද්දච්ච කියන්නේ කැලඹුණ ස්භාවය වගේ මවිද්‍යා කියන්න පින්නතුනි දුක්ක සමදේ නිරෝධ මංග කියන චතරාත් සත්ති නොදන්නා ස්වරූපය. මෙන්න මේ කියන දස සංයෝජයන් හොඳට තීරුම් ක නොන පින්නතුන මංහිතාම කෙටියේ මතක් කලේ මේ යි තා විස්තරාත්මක බුද්ධහගමේ උගන්නන පාඩක් මේ මූලික පාඩ ඉගෙනගන්න ඕනේ ඇත්තු. මං කියියෝපයක ප්‍රායෝක ජීවිතයට එකතුකරගෙන බලන්. බුද්ධාග මේ තියෙන මූලික කොටස් හොඳ ටිගන ගන්න. ඉගනගෙන හොඳට ඒ ගැන්නීම් පිළවඳ මේ ඇත්තු අලුතෙන් පොත් මුද්‍රණය කරන්න ඕන්නෑ ඇතමන් පොතක්කරගෙන ලියන්න වියකී විඩ වෙලාවක්. ලියල බලන්න තමන්ට කොච්චර මතකයිද කියලා. එතකොට තමන්ට තේරේ තමන් බෞද්ධ්‍ය වශය කොච්චර බුද්ධහකම දන්නවද කියලා. ඒහරිම අවශ්‍ය එකක්. ඉගන ගැනීම පින්වතුනි මංගේ ජීවිතයට ඉතා වටනක් සෝතානු දතකල් අංගුත්ත්‍රණිකායි දෙවෙනි පොතේ සූත්‍රයක් තියනවා. ඒ සූත්‍රයේ බුදහරු දේශනා කරනවා යම්කිසි කෙනෙක් මෙන්න සුතාදතා වචසාපරිජිතා මනසානු පෙක්කිකා දිිට්ටියා සුප්ටි විද්ධා කියන කරුණු පහට අනුව පින්වොතුනි ධර්ම ඉගෙන ගෙන හරි සිහිකල්පනාව නැතුව මැරුණත්. අනිවාරයම යහපත් තැන උපදිනිවාය කියලා. එනිසා බාණ නිතර කරලා. අ්‍යර. බණ අනුව ජීවිතය සකස් කරගන්න. අද දවස්සේ මේ පින් කමට දායකත්වය දරනවාBA.ඒ සෝමාවති මාත්නය ඇතුළු පවුලේ සියලුම දෙන අංක දෙසිය විස්ස කෝන් ගහේන කොරතොට පදිජලිඉන්න ඇත්තෝ. බලාපොරෘත්තිනවා දෙමවපියන් දෙදනා ඇතුළු B.ඒ සෝම දස Bඒ ගුණසේන නිමල් පුෂ්පකුමාරBA.AමරිනෝනBA.A විජේරත්න පුතා, පියසේන සිරිවර්ධන පුතා එවගේම පිKේ පත්මිනි ශාන්තිලතා මෙනවිය ලලිත් කුමාර් රාජ පක්ෂණ මේ ඇත්තු කාටත් පින් අනුමෝදංකරන්න එමිය ගිය සියලුම දෙ නාට මේ පිං ලබේවානු මෝදන්ගේවා එඇත්තෝ සුකී සුවපත්තඒවා නෙදුක් නිරෝගී සේච්චිර ජීවනය දීර්ගායු සම්පත් සලසාගනීවා දෙවියෝධ නිවන්දකිවා කියල සාධක. එවගේම වය සෞරදු අසුහතාක් වෙන මියේ සෝමති මෑන්ියන්ට නේත තරුවන් සරණින් නිදුක් මරෝගී සුවය චිරජීවනය දීර්ගයිශ ලැබීවා කියල සාධකන්න. වගේ වය සෞෘරදු අනුවක් වන PිKේ සිමන් සිින්්ඥෝ පියතුමානේ අවුරදු අනුවක් කෙන තිගේ අවුරුදු අනුවක් කෙන තාත්තඩත් තරුවන් සරණින් මිරෝගි සුවේ කියරජීවනය ලැබේවා කියලා අප ආශිරවාද කරනවා. එවගේම දෙමවපිය දෙදනා පෝෂණය කරනේ තර සිටින ජයවර්ධන පුතනුවන්ට නිදුක් නිරෝගී භාවය පාර්ථනා කරනවා. ඒවගේම සියලුම දූදරුවන්ට මුණපුුරු මිනිබිරියන්ට ඒවගේම ඥාතීන්ට වගේම කොරතුොත් රජමහා විහාර වැඩහිට නාය කාදුුර ඇතුළු. සියලුම සාමීන් වහන්සේලාටත් සෙත්පතන්න බලාපොරොත්තියවා. සෑම දෙනාටමත් තෙරු වන්සර නිරෝගිසුවේ චිරජීවනය දීර්ගායු සම්පත් සැලසේවා දෙවයෝද නිවන් දකිවා කියලසාක්. අවසනය අපි කාටත් සසරින් එතරවීමෙන් ලබ නමා මහන් නිවනිින් සැනසම ලැබේවා කියල නිවන් පා. අපි දෙව අන්ට පින්දමු ආකා සැට්හාාචබොම්මට්ටා දේවා නාගා මහිදික. ంర ససනక සట్ట බుමట දීවානග ഞత අ ෝවා చරంరක්కතු දේశනగకసట බుමట දීවානග අනෝ చරంరක්කන්ుతసදාළ දෙනාටම තුළරුවන් සණයි සතුසාතුසා සදේපතුනි සත්වක සිත් සතන් නිවාස්සන සාලමින් එවුතුම් මෝස් සතර්මානු ශස්නාව පවත්ව වදාලෙ නොගේකොඩ ගංගොඩවිල පන්ඥෝධයාආරාමය ගාල්ල උනමටන පිල්ලකොඩ පුරාණ චෛ්‍ය ලංකාර මහාවිහාරය යන ඔබේ මහාවිහාරාදයේ පදී ඹ විශවවි්‍යාලයේ කතිකාචාර්ය ආචාර්ය පෝජනීය මඩිහේ සොකතසිරි ගෞරෝණිය ස්වාමින් වහන්සේට උන්වහන්සේ මේසිදු කරන්නා වූ අති උදාාරත්තර ශාසනික මෙහවර තවච්චිරාත්කාලයක් නෙදුක්ව ඩීරෝකීව ඔබා පැහැම දෙනා වෙනුවෙන් මේ උතුම්මූ සම්පුදධ ශාසනය පෙනුවෙන් කරගෙනයාමට අවැසි කරන ශක්තිය තෛරය නිදක් නිරෝකී චරචීවන සම්පත්්‍යය සැලසේපායි අපි හැම දෙනාම සාෞතුනාතනන්බමින් ර්ථනා කරමෝ සාතුසාතුසාතු එතුම් වූ ප්‍රාර්ථනාවට සමගින් මේ සතර්ම දේශනයට පින්බ්‍රදායිකත් වෙල බාතිී කටියුතු කරන මෙ පින්වතුන්ට ගෞරුනිය ස්වාමින් වාසය වෙනුවෙන් පරිෂ්කාරයන් පෝජා කරන්නට අරාථනා කරමින් ජාතියේ පුතුනාලික්කාාව බෞද්ධවර පවාහිනිය සදැෑඇති ඔබෝත මේ පැතිේ විකාශය කළ බිදේශනාව මෙන් නිමාවට පත්වනවා. සදහම්මසූ ලක්වැසිේ ලෝවැසි ඔබැහැමදනාටම ලරුවන් සතු අනන්තකුණ පිළෙන් සියලු යහපතම උතාාවේවාා, සම්මා සම්බුතුසරණයි.